මීට වසර 15කට පමණ පෙර සිට බීජ ලුණු වගාවේ නිරත වන ගලෙන් බිඳුණු යව මයිලගස්සව ගම්මානයේ ගොවීන් මේ වන විට ආර්ථිකමය වශයෙන් සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා. ඒ සඳහා උන්ට ශක්තියක් වුණේ ගොවීන් එක් වී පිහිටුවාගත් ශක්ති බීජ ලුණු නිෂ්පාදකින්ගේ සමිතිය. මේ උත්සාහවන්ත ගොවි ජනතාවට වගාව සඳහා තව තවත් පෙළඹවීම ඇති කිරීම උදෙසා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී සෞභාග්‍ය බීජ ලුණු නිෂ්පාදන ගම්මානය ආරම්භ කළා. ඒ අනුව ගොවීන් 100ක් තෝරාගෙන ඔවුන්ට වගා ආවරණ සකසා ගැනීමට හා අවශ්‍ය උපකරණ ආදිය ලබා ගැනීමට රුපියල් මිලියන 10ක මුදලක් වැය කර තිබෙනවා. ඒ අනුව නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මෙම ගොවීන් බීජ ලුණු වැවීම ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී. ව්‍යාපෘතියට අනුව ගොවීන් සියලු දෙනා හෙක්ටයාර 2කට වැඩි ප්‍රමාණයක බීජ ලුණු වගා කර තිබෙනවා. දැන් එම ප්‍රදේශය තුල බැලූ බැලූ අත ලස්සන ලුණු වගාවක් දැක ගන්නට පුළුවන්. මෙයලගේ ආදායම අපි බලාපොරොත්තු වෙන සාමාන්‍ය සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානයක මාසික ආදායම රුපියල් 30000ට වඩා වැඩි වෙන්න ඕන කියන එක. ඉතින් ඇත්තටම දැන්ට ඔප්පු වෙලා තියෙන මේ බීජ ලුණු කිලෝ එකක් රුපියල් 20000ක් 25000ක් වගේ මිලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ ගමටම ආවේනික නමකින් ශක්ති කියන නමින් තමයි මේ බීජ ලුණු වෙළඳපොළට යොමු කරන්නේ. රුපියල් 25000කට විතර අලෙවි වෙනවා. ඒ වගේම හොඳ ලංකා කීර්තිය දිනාගත්ත බීජ ලුණු තමයි මේ ගම්මා නිෂ්පාදනය කරන්නේ. මේ හින්දා අලෙවි සම්බන්ධව ගැටලුවක් නැහැ. සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන ඉලක්කයේ ඉක්මවා හැම ගොවියෙක්ම මාසික ආදායම බැලුවොත් එහෙම ඇත්තටම ඔවුන්ගේ ආදායම ලක්ෂයක් මොනක් අරගන්න මේ වගාව තුල. සෞභාග්‍ය ව්‍යාපෘතිය යටතේ වගාව සිදු කරන්නේ සිය දෙනෙක් උනත් මේට අමතරව අඩුවැඩි වශයෙන් මේ ගම්මානයේ තවත් පවුල් 250ක් විතර මේ වගාවේ නිරත වන බව මෙම ගොවීන්ට සහාය දක්වන නිලධාරීන් අප සමග කියා සිටියා. සාමාන්‍ය ලුණු කිලෝ 10කින් එක් බීජ කිලෝවක් ලබා ගන්නට පුළුවන්. එක් බීජ කිලෝවක් ඔවුන් අලෙවි කරන්නේ රුපියල් 30000ක් තරම් මුදලකට. ඒ අනුව ඔවුන් දැනට වගා කර තිබෙන පුංචි බිම් කඩක වගාවෙන් බීජ කිලෝ 7ක් 10ක් අතර ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. එයින් ඔවුන්ට මාස 3ක් ඇතුළත ලක්ෂ 3ක මුදලක් උපයා ගන්නට පුළුවන්. ඒ කියන්නේ මේ වගාව කරලා මාස 3ෙන් ප්‍රතිඵල ලැබෙනවා. මොවුන් බීජ ලුණු වගාව සිදු කරන්නේ වසරකට එක් වතාවක් පමණයි. ඉතිරි කාලයේදී මේ ආවරණ තුල වෙනත් වගාවක් කරලා තව අමතර ආදායමකුත් ලබනවා. ගලෙන් බිඳුනව මයිලගස්වැබේ ශක්ති ලුණු බීජ කිව්වම දැන් මේ රටේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. එය මේ ගොවි ජනතාව සාමූහිකත්වයේ තුලින් හා ධෛර්යවන්තකමින් ගොඩනගාගත් කීර්ති නාමයක්. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශයක ජීවත් වන මේ ජනතාව තමන්ගේ ගොවි කටයුතු සිදු කර ගනිමින් ලස්සන පරිසරයක කිසිදු අගහිඟකමක් නැතිව සාර්ථකව සතුටින් ජීවත් වෙනවා. යැපුම් මානසිකත්වයෙන් තොරව හැමදේම රජයෙන් ලැබෙනකම් බලාගෙන ඉන්නේ නැති උත්සාහවන්ත මිනිස්සු අපේ රටේ දැන් බොහෝම හිඟයි. එහෙම අයට මයිලගස්සව ගොවියෝ දෙන්නේ සුළුපටු සංවර්ධන ආදර්ශයක් නෙවෙයි. ලැබෙන දේ සතුටින් බහර අරගෙන එයින් ප්‍රගතියක් පෙන්වලා තමන්ද ආර්ථික වශයෙන් උසස් මට්ටමකට පැමිණ අන් අයටද එසේ කළ හැකියි කියන පණිවිඩය රටටම දෙන්න මේ ගොවියෝ සමත් වෙලා තිබෙනවා. අපේ රටේ ගමේ මිනිස්සු එක්ක නිතර ගැවසෙන රාජ්‍ය නිලධාරීන් සෑම දෙනාම තම ප්‍රදේශයේ පවතින වටපිටාව හා සම්පත් ආශ්‍රයෙන් සාර්ථකව යමක් කරන්නේ කොහොමද කියන ආශාවෙන් පසු වෙන්නට අවශ්‍යයි. මයිලගස්සව ප්‍රදේශයේ තියෙන්නේ එහෙම තත්ත්වයක්. නිලධාරීන් හා ගොවීන් අතර බෙහෙදයක් වෙනුවට තියෙන්නේ හරිම සුහදශීලී සම්බන්ධයක්. ජනතාව වෙනුවෙන් යමක් සිදු කිරීම හා එයින් ප්‍රතිඵලයක් ලබා දිය යුතුයි කියන උන්නතිකාමීත්වය මේ නිලධාරීන් තුළ අපි දුටුවා. කොහොම වුණත් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන 30ක් පමණ ආරම්භලා තිබෙනවා. එයින් තමත් ඉතා සාර්ථක ගම්මානයක් තමයි මයිලගස්සව බීජ ලුණු ගම්මානය. තවත් ටික දවසකින් ඔවුන්ට ආදායම් ලැබෙන්න පටන් ගන්නවා. දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ පූර්ණ මඟ පෙන්වීමෙන් මේ කටයුතු වලට නිලධාරීන් නිසිව මෙහෙයවන දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා මේ කටයුතු සාර්ථක කිරීම උදෙසා නිලධාරීන් ඉතා නිවරදිව මෙහෙයවමින් සිටිනවා. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් නිසි සම්බන්ධීකරණයක් පැවතීම තුළින් ඇතිවන විශ්වාසය හරහා
මෙරට සෑම අංශයක්ම හරිම ලේසියෙන් දියුණු කරන්නට පුළුවන්. ඒට අවංක අරමුණක් තිබීම අනිවාර්ය බව සියලු දෙනා මතක තබා ගත යුතුයි.